සුබ දවසක් සියලුම දෙනාට අද අපි කතා කරන්න යන්නේ ගොඩ කට්ටිය මගෙන් අහපු ප්‍රශ්නයක් ඒ මොකක්ද අපි ට්‍රේඩ් කරද්දී අපිට භාවිතා කරන්න පුළුවන් හොඳම ටයිම් ෆ්‍රේම් එක මොකක්ද ඒ කියන්නේ හොඳම කාල පරිච්ඡේදය මොකක්ද වැඩි ප්‍රොෆිට් එකක් ගන්න එහෙම නැත්නම් ට්‍රේඩ් හරියටම හරියන්න එහෙම නැත්නම් ට්‍රේඩ් වැඩිපුරම ප්‍රොෆිට් කරවන්න ප්‍රොෆිට් එක වැඩි කරවන්න අපිට අවශ්‍ය වෙන අපි මොකද්ද ට්‍රේඩ් කරන්න ඕනේ ටයිම් ෆ්‍රේම් එක නේ එතකොට ටයිම් ෆ්‍රේම් ගැන කියද්දි මෙන්න මේ විදිහටනේ තියෙන්නේ දැන් මේ බලන්න මෙතන 1 minute 3 minute 5 minute 15 30 minute 1 hour 2 hour 4 hour හොඳද එතකොට මේ විදිහට ඕන තරම් ටයිම් ෆ්‍රේම් තියෙනවා එතකොට මේක වෙනස් කරගන්න අපිට පුළුවන් අපිට අවශ්‍ය නම් මේක 1 day එතකොට 3 day 1 week 1 month වගේ ලොකු ටයිම් ෆ්‍රේම් වලට පවා මේක දාගෙන ට්‍රේඩ් කරන්න පුළුවන් හරිද එතකොට අපි ප්‍රධාන වශයෙන් අපි day channel එකක් close වෙන වෙලාව සහ ටයිම් ෆ්‍රේම් එකක් හැදෙන වෙලාව සහ ටයිම් ෆ්‍රේම් එකකින් අපිට මොනවද ඉගෙන ගන්න පුළුවන් කියන එක අපි දැන් කතා කරමු. එතකොට මෙතන අපි කතා කරන්නේ 1 day chart එකේ ඉඳලා ඊට අඩු ටයිම් ෆ්‍රේම් ගැන. මොකද එතනින් එහා බොහෝ පිරිසක් ට්‍රේඩ් කරන්නේ අඩුම 1 day chart එකට සහ ඊට අඩු ඒවට තමයි ට්‍රේඩ් කරන්නේ. හරි. මුලින්ම අපි කතා කරමු මෙන්න මේක. ඔයාට මම ටයිම් ෆ්‍රේම් වල බලය කියලා වීඩියෝස් දෙකක් කරා. ඒ වීඩියෝස් දෙකේදී ඔයාට මම පෙන්නන්නම් ටයිම් ෆ්‍රේම් එකකින් අපි ප්‍රොෆිට් එකක් වැඩිපුර ගන්න කොහොමද කියලා. හරි. මුලින්ම අපි බලමු මේ 1 day. 1 day ටයිම් ෆ්‍රේම් එක ආරම්භ වෙන්නේ උදෑසන 5:30ට. ලංකාවේ වෙලාවෙන් උදෑසන 5:30ට day channel එකක් close වෙනවා. එතකොට නැවත හවස 5:30 ගිහිල්ලා පහුවදා උදේ 5:30ට තමයි මේ කැන්ස්ටික් එක ක්ලෝස් වෙන්නේ. එතකොට ඉස්සල්ලාම අපි ට්‍රේඩ් එකකට එන්ටර් වෙද්දී අපි ඩේ කැනල් එක මොකක්ද කියන එක බලලා ඉන්න ඕනේ. හිතන්න අපි පොඩි ටයිම් පරාසයක. ඒ කියන්නේ මිනිත්තුවක දෙකක මිනිත්තු පහක වගේ ටයිම් පරාසයක සෙල් ෂෝට් එකක් අපි කරන්න යනවා. හොඳද? නමුත් 1 day chart එකේදී හොඳ හම එකක් හදපු හොඳ සපෝට් ලෙවල් එකක හොඳ ග්‍රීන් කැනස්ටික් එකක් තියෙනවා. හරිද? එතකොට මේක කොයිලේ හරි මේක ඉෆෙක්ට් එකට ලොකු බොලිෂ් එකක් යන්න ඕන. එහෙනම් ඔයා පොඩි ටයිම් ෆ්‍රේම් එක ගැන විතරක් හිතනවා නම් ඔයා පොඩි ප්‍රොෆිට් එකක් ඇවිල්ලා තිබ්බට ඒක ගලව ගන්න බැරි පොඩි වෙලාවකින් පවා ඔයාට මේක කඩාගෙන ගිලා ස්ටොප් ලොස් ලික්විඩේෂන් වදින්න පුළුවන්. හොඳද? එතකොට අපි කුඩා ටයිම් ෆ්‍රේම් එකක සෙල් ෂෝට් ගැහුවොත් අපි 1 day chart එක බලන්න ඕනේ. එතකොට කුඩා ටයිම් ෆ්‍රේම් එක බයි ලෝන් ගැහුවත් 1 day chart එක බලන්න ඕනේ. ඉස්සල්ලා කියපු කතාවේ අනිත් පැත්ත වෙන්නත් පුළුවන්. එතකොට මොකක්ද හොඳම කාල පරිච්ඡේදය කියන එක තමයි අපි මේකෙන් බලන්නේ. හරි. දැන් අපි බලමු. දැන් අපි මුලින්ම 1 day chart එකව ට්‍රේඩ් කරන්න ගියාම මුලින්ම බලන්න BTC වල 1 day chart එක මොකක්ද වෙලා තියෙන්නේ කියලා. හොඳද? එතකොට මේකේ 1 day chart එක මොකක්ද වෙලා තියෙන්නේ කියන එක වැදගත් ඊළඟ දවසේ තීරණයක් ගන්න කලින්. හොඳද? දැන් හිතන්නකෝ BTC අප් ට්‍රෙන්ඩ් එකක්. හැබැයි 1 day chart එකේදී මේ වගේ rising wedge එකක් යටට break කරලා මෙන්න මෙතන close වෙලා තියෙනවා. එතකොට ඔයා පොඩි time frame එකක මේක අප් වෙනවා කියලා ට්‍රේඩ් එකකට එන්ටර් වුණොත් වෙනත් කොයින් එක BTC එකපාර අර rising wedge එක break කරපු effect එකට තව ලොකු down එකක් යන්න පුළුවන්. හොඳද? අපි තාම හොඳම ටයිම් ෆ්‍රේම් එක මොකද්ද? ටයිම් ෆ්‍රේම් වල ට්‍රේඩ් කරන විදිහ කතා කරේ නෑ. මේ වීඩියෝ එක තුල ඒක කතා කරනවා. මේ පොඩි පැහැදිලි කිරීමක් මුලින් කරන්නේ. හොඳද? එහෙනම් අපිට හොඳම ටයිම් ෆ්‍රේම් එක මොකක් වුණත් අපි 1 day chart එක මොකක්ද කියලා උදෑසනම ගිහිල්ලා බලලා ඉන්න ඕනේ. දවසට එකපාරක් බලුවහම ඇති එකපාරනේ බලන්න වෙන්නේ කොහොමත් day channel එක මොකද්ද වෙලා තියෙන්නේ කියලා. නේ? support resistance line ටික කොහොමත් ගහගෙන ඉන්නේ අපි. ඒ නිසා ඒක ප්‍රශ්නයක් නෑ. ඊළඟට 4 hour candlestick එක close වෙන්නේ පැය 4කට සැරයක්. එහෙනම් 5:30 ආරම්භ වෙනවා. ඊළඟට 9:30, ඊළඟට 1:30,
ඊළඟට නැවත හවස 5:30 රෑ 9:30 පාන්දර 1:30 ආයේ උදේ හරිද එතකොට සෑම පැය 4කට සැරයක්ම 4 hour කැනස්ටික් එක ක්ලෝස් වෙනවා එතකොට 1 hour කැනස්ටික් එක ක්ලෝස් වෙන්නේ 30 මිනිත් එකකදී ඒ කියන්නේ 5:30 ආරම්භ වෙන්නේ එතනනේ එහෙනම් හැම 30යි කියන කතාවකදීම 1 day කැනස්ටික් එක ක්ලෝස් වෙනවා කියන්නේ 5:30 6:30 7:30 8:30 9:30 10:30 ඔය ඕන එකකට ක්ලෝස් වෙනවා ඔයා හිතන්න එපා 6ට ක්ලෝස් වෙන්නේ 7ට ක්ලෝස් වෙන්නේ 8ට ක්ලෝස් වෙන්නේ රවුම් ගණන් කියලා නෑ ඒක 8:30 9:30 ඒක පැය භාගයක් තමයි එතනට ගිහිලා තියෙන හැදෙන්න ඊළඟට 30 මිනිත් 15 මිනිත් 5 මිනිත් ඔයා හොඳටම දන්නවා එතකොට අපිට හොඳම ටයිම් ෆ්‍රේම් එක ට්‍රේඩ් කරන්න ආදුනිකයෙක් නම් හොඳද ඔයාට මේ වෙලාවේ හොඳම ටයිම් ෆ්‍රේම් දෙකක් තමයි 1 hour සහ 4 hour කියන්නේ මේ දෙකේ ඇනලයිස් කරලා ට්‍රේඩ් කරන්න පුළුවන් නම් ඉවසීම වගේම දවසට ට්‍රේඩ් එකක් දෙකක් දාගන්න පුළුවන් උපරිම තුනක් වගේ දාගන්න පුළුවන් 1 day 1 hour chart එකක් ඇනලයිස් කරලා හොඳ ප්‍රොෆිට් එකක් ගන්නව නම් ට්‍රේඩ් තුනක ට්‍රේඩ් වෙන්න පුළුවන් 4 hour නම් එකක් දෙකක් වගේ ගන්න පුළුවන් එතන ආධුනිකයෙක් නම් 1 hour සහ 4 hour තමයි වඩාත් වටින්නේ එතකොට සාමාන්‍යයෙන් හොඳම ටයිම් ෆ්‍රේම් වැඩ කරන්නේ 15 minutes සහ 1 hour chart වල හොඳද එක මේ සාපේක්ෂ එහෙම මට කියන්න බෑ ඒක හොඳද නැද්ද කියලා අපිට සාමාන්‍යයෙන් හොඳ chart analyzing එකක් කරන්න හරියටම හරියනවා 15 minutes 1 hour වගේ එකක් එතන 5 minutes උත් හොඳයි මම නම් මගේ මම කියන්නේ ඇහුවොත් මොකද මට 1 minute හොඳයි ස්කැල්පින් තමයි මට හොඳම මම ස්කැල්පින් chart ගහන්න තමයි මම අඳින්නේ හොඳද හැබැයි මම ස්කැල්පින් ට්‍රේඩ් එක දාන්න කලින් මම බලනවා අවසාන පැයේ සහ අවසාන 4 hour වල මොකද්ද වෙලා තියෙන්නේ කියලා උදේම ගිහිල්ලා බලන්නේ day candlestick එක BTC වල හොඳද ඒ බලලා මම ට්‍රේඩ් කරන කොයින් එකේ day candlestick එක බලනවා ඊට පස්සේ 4 hour 1 hour බලලා හිමීට හිමීට පොඩි පොඩි පරාසයට ඇවිල්ලා ඒ ඔක්කොම ගැළපිලා කන්ෆර්මේෂන් හරිනම් සෙල් ෂෝට් එකකට හෝ බයි ලොන් එකකට මම එන්ටර් වෙනවා හොඳද ඊ ගාවට මේක ටයිම් ෆ්‍රේම් වල බලය ගැන කතා කරද්දී ඔයාලට මෙන්න මේ වගේ දේවල් බලා ගන්න පුළුවන් ඔන්න බලන්න ටයිම් ෆ්‍රේම් එකක් ඉවර වෙද්දී ලොකු වොලියුම් එකක් එකතු වෙනවා ලොකු වොලියුම් එකක් එකතු වෙද්දී ට්‍රේඩ් එකක් ප්‍රොෆිට් වෙනවා එහෙම නැත්නම් ලොස්ට් එක ලොකු ලොස්ට් එකකට යනවා එහෙම නැත්නම් සපෝට් එකක් රෙසිස්ටන් එකක් බ්‍රේක් කරනවා ඔයාලට මම උදාහරණ මගින් දැන් පෙන්නන්නම් හරි මේ තියෙන්නේ මගේම වීඩියෝස් එතකොට මෙන්න මේක බලන්න බලමු මේකේ තියෙයිද කියලා මොකක් හරි හොයාගන්න හරි මේ බලන්න බලන්න මේකේ වෙලාව 11:30 ඔන්න බලන්න මෙතන බලන්න 11:30 එතකොට මේ ස්කැල්පින් කරත් හොඳද 11:30 කියන 1 hour effect එකට මෙන්න මේ pattern එක break වෙනවා බලා ගන්න පුළුවන්. හරි බලලෙමු ගිහිල්ලා. අපි එක බැලුවා එතකොට ඔයාට ඒක 1 hour chart එකේ වීඩියෝ එකක් බැලුවේ 1 hour එකක් ඔයාට ඒ වගේ හොඳ වොලියුම් එකක් එකතු වෙච්ච 4 hour එකකින් ඉවර වෙච්ච එකක් මම පෙන්නන්නම් දැන් මේ 4 hour එක ඉවරුණා කිව්වට 4 hour එක 1:30 ඉවරෙද්දී 1 hour එකත් ඉවරයි එතකොට ඒ දෙකේම බලපෑමිනවා එතකොට 30 minutes එක ඉවරයි 15 minutes 5 minutes 4 hour chart එකේදී ඊට යට තියෙන හැම time frame එකක්ම ඉවර වෙනවා 1 day chart එකකදී ඊට යට තියෙන හැම time frame එකක්ම ඉවර වෙනවා. ඒක මතක තියාගන්න. එතකොට 30 minutes එකකදී ඊට යට තියෙන හැම එකක්ම ඉවර වෙනවා. එතකොට ඊට යට තියෙන හැම එකේම 30 ඒ අදාළ time frame එකේදී කාලච්ඡේදවලදී එකට close වෙන්නේ. හරි. එතකොට මේ 4 hour chart එකේ effect එකට ගිහම profit එකක් අපි ඒකත් දැන් බලමු.
මේක බලන්න වෙලාව මේ 1:26. හරි දැන් බලන්න වෙලාව 1:29 1:30 මේකේ ලොකු වොලියුම් එකක් එකතු වෙලා මොකද්ද වෙලා තියෙන කියලා ඔයා බලන්න. ඔන්න බලන්න ලොකුවට අප් වෙනවා මෙච්චර වෙලා කන්සල්ඩේට් TV සාමාන්‍ය වේගකින් අප් වෙච්චා 1:30 4 එකක් ඉවර වෙද්දි ඔන්න ලොකු වේගකින් අප් වෙනවා බලන්න පුළුවන්. There's always someone else who has a greater curse, a greater thirst, a hunger, pain, and mercy. Just find whatever you got. Hari, එතකොට දැන් ඔයා දන්නවා මොකක්ද ටයිම් ෆ්‍රේම් වල හොඳම කියලා. හොඳම පෝවව චාට් එකක් ඉවර වෙන වෙලාව 9:30 1:30 5:30. ඒ ටිකේත් හොඳ වෙලාව මොකක්ද ඇහුවොත් එහෙම කියන්න බෑ. සාමාන්‍ය 1:30 5:30 කියන්නේ හොඳයි. 9:30ත් හොඳයි. ඒක සාපේක්ෂයි. ඒ පෝවව ඉවරන කෝකද හොඳ කියන්න බෑ. පෝවව චාට් එකක් ඉවරන ටයිම් ෆ්‍රේම් එක ට්‍රේඩ් කරන්න මරු. ඒ කියන්නේ හොඳට ඇනලයිස් කරලා 9:30ට 1:30ට 5:30ට ඒක උදේ දවල් රෑ උදේ රෑ ඔක්කොම හන්දද ඒ ටයිම් තියෙන හැම වෙලේම ඔයාලා ට්‍රේඩ් එකකට එන්ටර් වෙද්දී ලොකු ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්. වැරදි විදිහට ඔයා ඇනලයිස් කරොත් ඔයාගේ ලොස්ට් එක ලොකු එකක් වෙන්නත් පුළුවන්. ඒ නිසා පෝවව චාට් එකක් ඉවරනකොට ප්‍රොෆිට් වැඩි. ඊළඟට 1 hour චාට් එකක් ඉවරනකොට ප්‍රොෆිට් වැඩි. ඊගාවට 15 මිනිත් 5 මිනිත් 1 මිනිත් වගේ ඒවා ඉවර වෙද්දී ප්‍රොෆිට් වැඩි. හරිනේ අඩුම 1 hour එකක් ඉවරෙද්දී වට ට්‍රේඩ් එකක් දාන උත්සාහ කරන්න හොඳයි. ඒතර ඇනලයිස් කරන්න හොඳම දේවල් තමයි 15 මිනිත් 1 hour 4 hour වගේ හොඳ ඇනලයිස් කරන්න පුළුවන් චාට්, හොඳ ටයිම් ෆ්‍රේම්. ඒකෙන් පුරුදු වෙන්න පුළුවන්. ඉස්සල්ලාම නම් මම කියන්නේ ස්කැල්පින් කරන්න යන්න එපා. අරකින් එකක්වත් ට්‍රේඩ් කරලා නැත්නම් ඔයා වෙච්ච දේවල් දන්නේ නැති වෙයි අවසානට. ඒක හයි රිස්කි. මොකද ඊට කලින් බලන්න ගොඩාක් දේවල් තියෙනවා. හරි, එහෙනම් මං හිතනවා ටයිම් ෆ්‍රේම් ගැන අහපු ප්‍රශ්නෙට මගෙන් උත්තරේ හම්බුණා කියලා. අපි ඉස්සරහට නැවත අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම සුබ දවසක්. හැමෝටම ජය වේවා.